स्तुति सहन मध्यम रात्रि पहुवेला हई लंका वर्तम मध्यम रात्रि पहुवेला अभी धन्य लोके हम तनिंदम शटर म्यूसिक बल प्रेक्षक गारे अकिन्गे अभी प्रार्थना करवा लंका मे वधुर पराजय पत्कर वगे उब अपे जीवत्न श्रीलंकिक जीवत्न इतालिया इवगे ऑस्ट्रेलिया वगे अनेक रटा पुलवांक मक लभेवी के इकम मे ऊदुर मिदेन अभी प्रार्थना करना नवत मेवनी ऊदुरा लगम नोये कीला देवनी वर तर्जन नियमित नमूत प्रार्थना करनास नोवेवा किला अंतर्जाल तेक् संबंध काम त्यागन इन चट म्यूसिक बल प्रेक्षक गारे बोधने कीर्ति कीर्ति रे पुलवांग ने ऑनलाइन उंट संगीत मे धनंजय मंग आरंभ करा मे कोरोना अवधि यदि मगे इन मे लंका शिष्य तिरसकिन मंग ऑनलाइन मे निकंग वेडमुल पावेगे कमेल कम अन्ना डिप्रेस इतक इट पास ऑनलाइन क्लास पत्त संगीत उगन ये क्रम वेदी मंग कुम इगन इट पास मम दंग विदेश रटवा इन पीसट ऑनलाइन गायने पंत करगना विशेष इंग्लांत इन मगे गोलूस इवे ऑस्ट्रेलिया इन थिंग एक सहन कलदावे तीन संबंध मत दुर्कथन वर्दीन ऐ थिंग नंबर एक सदन बिंदु आई हताई तुनसी देखाई तीस हयाई अनुहत बिंदु आई हताई तुनसी देखाई तीस हयाई अनुहत मगे दुर्कथन ऐ थिंग संबंध में पुलवांग धन इंग्लैंड इन वेडवे सटा संबंध ऑस्ट्रेलिया वेड सटा पुलवांग यूरोप रट वाले अभी सिंह सजीवी विकास हरी मे मेक
එනවා සනිවේදිකාවක් විදියට හින්නකොට මේ මම එදා ගිහිල්ලා හිටියේ හවස ප්‍රෝග්‍රෑම් එකේ නිවාඩු පාඩුවේ ඉන්නකොට මට පණිවිඩයක් එනවා වහා මෙන්න කියලා ශාන් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඒක හරි කලබලයි ආයතනේ ඔක්කොම කලබලයි මේ ටික හරි උනන්දුවකින් හැමෝම එහෙට දුවනවා වගේ පස්සේ ශාන් වික්‍රමසිංහ මහත්තයා මට කිව්වා අපි පළමු වතාවට දෙයක් කරන්න යන්නේ මේක බය වෙන්න එපා හැබැයි කියලා. ඒතර මට තේරුණා මේකේ බැලරම් කමක් තියෙනවා ලොකුවට කියලා. පස්සේ කිව්වා අර මුළු රටටම ඇඳින නීතිය දාලා අපි දැන් ඒක කියන්න ඕනි. විකාශය නවත්තලා ඕක කියන්න තියෙනවා කියලා. දැන් මම ඉක්මනින් ඇඳගෙන එන්න කියලා මං ගිහිල්ලා හැට්ටිය ඇඳලා සාරිය පොට දා ගන්නකොටම පරක්කුයි පරක්කුයි කියලා කෑ ගහනවා. කට්ටිය ඇවිල්ලා. පස්සේ ඉතින් අර දැන් වගේ පේන්නේ නැහැ නේ මොකද ඉතින් මං අර සාරිය පොට දාගෙන උස්සගෙන ගිහිල්ලා ඉඳගත්තා. ඉඳගෙන ඉවරලා දැන් කොච්චරද කිව්වොත් අර දැන් ගිඩි ගිඩි ගාලා ඉතින් ගැහෙනවා දැන් දුන්නා ඒක මම කවුන්ට් එකක් මේ හරි දැන් 1 2 3 කියලා ඉතින් ඒ විදිහ කවුන්ට් එක දුන්නාම අරක නැවතුණා මම දැන් කියනවා මුළු රටම ඇඳිරි නීතිය කියලා මෙන්න නැවතත් එමු ප්‍රවෘත්ති කියලා ආයි කිව්වා දෙසරයක් කිව්වා කියලා ඉවරලා ඉතින් නතර වුණා හුස්මත් වැඩිලා බලලාට ඉන්නකොට ශානි ක්‍රමසික මාධ්‍යයේ දිනන හරි ලොකු හිනාවක් අර මේ දෙයක් සාර්ථක වුණාම මට ඇවිල්ලා කිව්වා හරිම සතුටේ කියලා ඉතින් ගොඩක් ස්තුති කළා. ඒක තමයි පළවෙනි විකාශය නම් මතක් වුණා ගෙදර යන්න කොහොමද කියලා නේද? ඇඳරේ නේදියා නම් දැන් කොහොමද මම ගෙදර යන්නේ කියලා හිතුවේ නේද ඊට පස්සේ. ඒවත් ඉතින් දෙනවනි අපිට ඉතින් සතුට. ඔව් බොහොම ස්තුතියි. අපි ප්‍රාර්ථනා කරනවා අද ඇඳරේ නීතිය ක්‍රියාත්මක කරනවද? ඕද රාත්‍රි 12යි. බොහොම ස්තුතියි. ඇඳරේ නීතිය වෙලාවක නේද අපි ඉන්නේ. අද අද කොළාරද? ඔව් අපි හිතනවා මේ වෙලාවෙත් කවුරුත් පාර කොටේ නැතු ඇති කියලා. නදී දැන් ඉතින් නැවත රඟපාන්නෙන්න කාලේ හොඳයි මිනිස්සු බලන් ඉන්නවා මොනවද කරන්න කියලා ඉස්සරහට දැන් ඔය ගැමිකම ඒ දෙවල් රැගෙන නැවතෙන්න කාලේ හොඳයි දැන් ඔව් ඔව් කාලේ දීපේ දේශයේ බලන්න හොඳ නිර්මාණයක් කරමු ඔච්චර කල් නම් බලන් ඉන්න බැරි වෙයි මිනිස්සුන්ට ඒ නිසා මේ දේවල් ගාලා ලස්සන වෙලා තවත් ලස්සන වෙලා හැබැයි ගැමිකම තියාගෙන වෙනසිලා නැහැ නේ නෑ නෑ කිසි වෙනසක් කළා නෑ ඒ විදිහටම ඉන්නවා ඔව් මිස්සුටි අපිත් එක්ක එකතු වෙන්න උදයන්ති ऑनलाइन मनोहर करने में दावा सर दें कीमतें या ऑनलाइन उगाने ना के मनोहर पटांगन ना तो ऑनलाइन नहीं मुकुट नहीं द मुकुट में करने नहीं द हरी में खाम में ली नो आ यही में मुकुट करने नहीं द हाउस में निदागन के बीच तो करने नहीं 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 मामू में फिल्म बालों को नहीं मामू में चित्रपट फिल्� ශිෂ්‍යෙක් විදියට ඉන්න විදාසෙ. ඒක අවුරුදු 3ක් විතර කෝස් එකක් නේද? 3ක කෝස් එකක්. ඒක දැන් ක්‍රියාත්මක කරනවද මේ දවස්වල? ඔව්. ඒකේ ඔන්ලයින් ක්ලාස් තියෙනවා අපි ඉගෙන ගන්න. ඕනේ ඉගෙන ගන්න. ඔව්. හා හොඳයි. එහෙනම් මේක ඔන්ලයින් සිංදු කියන්නත් ඉන්න. අන්න පුළුවන් නම් ඔව් යනවානේ සර්ග් නම් එක තියෙනවා. ඔයා පුළුවන් නම් ඔන්ලයින් එයාව සම්බන්ධ කරගන්න. ඔව්. ඔතන ඔන්ලයින්ම ඉන්න දෙකටම පදනම ගැන කතා කරද්දී ටවර් හෝල් පදනම අමතක කරන්න බෑ. ඒ අධ්‍යක්ෂ ජෙනරාල් වෙදපරයා විදියට මොකද්ද මේ කාලේ සිද්ධ වෙන්නේ එතන? අපි දැන් මේ නාට්‍ය කරුවන්ගේ නාට්‍ය ටික වැටිලා තියෙනවානේ. හෝල් නවතිලා තියෙන්නේ. අපි හෝල් දෙකේම පවත්වන නාට්‍ය උත්සවයක් විදියට. මහෝත්සවයක්. මහෝත්සවයක්. නාට්‍යක නාට්‍ය මහෝත්සවයක් වගේ. වෙනම කරුව අගමැතිවත් එක්ක අදදී කතා කළා. අපේ ටවුන් හෝල් සංගාපදුවේ සභාවත්තුමා කරුව අගමැතිවානේ. මහින්ද රාජෝක්සමත්තුමා එක්ක මායිසයන්තය අද ගිහිල්ලා කතා කළා. නාට්‍ය 30ක් විතර මේ අරගෙන ඔක්කොම නාට්‍ය ටික අරන් කොහොමද පෙන්වන්නේ. ඒක නාට්‍ය කරුවන්ට ඒකත් විශේෂ නාට්‍ය කීපයක් තෝරාගෙනද ඒ අතරේ? නෑ විශේෂිත නාට්‍ය කීපයක් තියෙනවා තියත්තම අපි තින මේක ජනප්‍රිය නාට්‍ය ටිකක් පෙන්වන්න එපායි දැන් ගෙන්න. ඔව් ඔව්. අනිත් එක ඉතින් හෝල් එකෙන් භාගයක් විතර වගේ තමයි පුරවන්න වෙන්නේ. ඒ කියන්නේ එකක් සීට් එකක් යන සීට් එකක් වගේ. ඉතින් මේ නිසා අද මම මේ අස්ථාදී තමයි පළවෙනි වතාවට ඉතින් මේක කියවෙන්නේ. ඔව්. නාට්‍ය උලක් දැන් මේ සඳහා අපි සූදානම් වෙ සිටිනවා. සමහර විට ඔබ නාට්‍ය කරුවෙක් නම් ඔබගේ නාට්‍ය අපිට පෙන්වන්න අවස්ථාවක් ලැබෙයි. ඉතින් මම හිතන්නේ නාට්‍ය අර බැවලි නාට්‍ය කරන්නේ නැති කියලා. දැන් අපි නාට්‍ය කරවනවා. නාට්‍ය කරවනවා. මම නාට්‍යත් හැදුවා. නාට්‍ය කරන ශිෂ්‍යයෙක් හැදුවා. දැන් ඉතින් ඒ නිසා මම ඒ අය හදන නාට්‍යත් මගේ නාට්‍ය වගේ තමයි. ඉතින් මම නිහඬුණත් ප්‍රශ්නයක් නැහැ ඕක කරනවා. ඒ නිසා ඒ තරුණ පරපුරේ නාට්‍යත් වැඩිහිටි පරපුරේ නාට්‍යත් දැන් දුන්නත් ඒ විජයසේන සරච්චන්ද මහත්මයාගේ ඒ වගේ සියලු දෙනාගේ නාට්‍ය ටික අලුත් නවපරපුරේ අයගේ නාට්‍යත් එකතු කරලා මේ උත්සවය ඊට සාර්ථක ලෙස කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් හිට්ලර් සුබ සන්ධ්‍යාවක් වගේ නාට්‍ය ඉදිරිපත් කරපු ඔබ බොහොම හොඳ කලමනාකරුවෙක් කියලා අපි දන්නවා. ඒ නිසා තමයි අපි කියන්නේ ඔබට නිලතල බොහොමයක් තිබුණට ඒ හැම දෙයක්ම බොහොම ලස්සනට කලමනාකරණය කරලා අලුත් පරම්පරාවයි පැරණි පරම්පරාවයි මේ ඔක්කොමත් එක්ක බොහොම ලස්සනට යන ගමනක ඔබ ඉන්නේ. තව සුළු කාලයක් මල්ලි ජීවත් වෙන්නේ. ඒ කොහොමද එහෙම වෙන්නේ?
සුළු කාලයක් නේද අපි ගත කරලා තියෙන කාලයත් එක්ක බලන්න. මේ කාලය තුලදී අපි අපේ යුතුයකම ඉස්තර කළොත් අපිට දීර්ඝ කාලයක් නම පවත්වා ගන්න පුළුවන්. ඩී ශිරවර්ධනලා එහෙම තමයි නේ. ශිරවර්ධනලා කියන්නේ එහෙම තමයි. වා මේක ගාලා තවත් ලස්සන වෙන්න එහෙම නේ. වැඩක් නෑ. මගේ ගාන දෙන්න. කුමාරයෙක්. එතකොට දැන් කිසිම මාර්ගාන තුරුත් නෑ. කිසිම වැරද්දක් වෙලත් නෑ. හොඳට වගාව කරගෙනත් යනවා. හැබැයි ඒ පළදාව විකුණ ගන්න පුළුවන් කමක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අර විකුණන්න පරමාර්ථයෙන් කරපු දේවල් ටිකට. හැබැයි වගාව නවත්තන්න එපා. මොකද ඒක අත්‍යවශ්‍ය කාරණාවක් නේ. අපිට මේ දවස්වල ලොකු වගා සංග්‍රාමයක ඉන්නේ අපේ රට. නෑ මල්ලි මම මේ හුඟක් දේවල් කරනවා තමයි. මම රැකියාවක් කරා විද්‍යාංශයෙන්. එතකොට කලාව කරනවා, ගායනය, රංගනය. ඔය හැම දෙයකටම වැඩිය මගේ හිත තියෙන්නේ වගාව තුල. මේ ගහක් හිටවල ඒ ගහ වැඩෙනකොට ඒ ගහේ මල් පිපෙන්නේ මගේ හිත ඇතුලේ. මට ඒක හරියට දැනෙනවා. ගහ කියන්නේ කොච්චර දෙයක්ද. ඒ ගහ අපිට හේවන දෙනවා, ගෙඩි දෙනවා, මල් දෙනවා, ඒ ගහේ කුරුල්ලෝ අහනවා. මේ අපි ඒකට නොසලකිල්ලක් කරොත් පුළුවන් තරම් කල් ජීවත් වෙන්න උත්සාහ කරලා බැරිම තැන මැරිලා යනවා. මට දොස් කියන්නේ. ඒ හින්දා ගහක් හදන එක හරි හොඳයි. බොහොම ස්තුතියි. ගහ හොඳට දරුණලා වැඩෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සහන්. එතකොට දේශපාලනය කරන්නෙම නැහැ. නැහැ කරන්නෙම නැහැ. නැවත නැවත ඒක එහෙම විශේෂ හේතුවක් නෙමෙයි. ඔබ මිනිස්සු දන්න විදිහට සමාජයේ මිනිස්සු බලාපොරොත්තු වෙයි ඔබ කවදා හරි දවසක ඔබ යම් කිසි දෙයක් රටට කරවතින් නේද? එහෙම වෙලාවක හැබැයි තින් ඒක අහක දාන්නත් බැරි වෙයි නේද මිනිස්සු? මේ කරන්න පුළුවන් නේ මියුසික් වලින් කරන්න පුළුවන්. මම කරන මගේ වගා කටයුතු වලින් කරන්න පුළුවන්. දේශපාලනය ඕනේම නැහැ. හැබැයි මේව ඕනේ වෙයි. මොකද ලස්සන දෙන්න ඕනේ අපි. හැඩ දෙන්න ඕනේ. ඕනේ වෙයි. ඒකත් ඕනේ වෙයි. උදයන් තිරණන් ඉතින් මේවා ඕනේද මන්ද. හැබැයි ඉතින් රෝස කරත් නෑ දුන්නා. මෙතන තව එකක් ඉතුරු. නෑ දුන්නා. මෙලලියක් කරා. මේක මට. තියෙනවා මට තියෙනවා. නදි. මොකද මමත් හොඳට ලස්සන දෙන්න එපා. හැබැයි මම මේක මේ වෙලාවේ පරිත්‍යාග කරනවා මනෝජ් පොලිස් මහත්මයාට. ඔයත් ලස්සන දෙන්න ඕනේ. අපි විතර ඕ ඔයාල මේක තියාගන්න. හරි. හොඳයි බොහොම ස්තුතියි අද දවසේ ඔබ සියලු දෙනාගේම පැමිණීමට. බොහොම රසවත් රාත්‍රියක් ගත කරන්න අපිට හැකියාව ලැබුණා. මම අර මීට පය දෙකකට කලින් කිව්වේ අපිට පුළුවන්කමක් ලැබුණා නම් ඔබ සතුටෙන් තියන්න. ඒක තමයි අපේ කාර්යය, තමයි අපේ සතුට. අපේ වැඩ ඉවර වෙන්නේ මේ දැන්. ඔබ නිදා ගන්න, අපේ ගෙවල් වලට යනවා. හැබැයි සිකුරාදා අමතක කරන්න එපා. රෑ කොහෙවත් යන්නේ නැතුව ගෙදර ඉන්න. සිකුරාදා රෑ තමයි දවස. සුබ රාත්‍රියක්.
Bye, love.